ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවි යන දවසේ උණුසුම්ම සිදුවීම් එක්කොට ඔබට කියන ස්වාධීන රෝපණී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි. මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකාවේ කොරෝනා පොකුර 250,000 ඉක්මවයි. සංචරණ සීමා ඉවත් වුණත් පළාත් අතර සංචරණය අඛණ්ඩවම සපුරා තහනම්. වෙඩිවැදි කැලණි ගඟේ පා වූ මලසිරුර කට්ටඩියෙකුගේ බව හෙළිවෙයි. මඩකලපු සිපිරිගෙයි රැඳවුවන් කාබනික පොහොර නිෂ්පාදනයට මුලපුරයි. අගමැති කාලයේ රනිල් දුන් සල්ලි වලින් TNA දෙමළ ජනතාවට වැඩක් කළේ නෑ. ඩයස්පෝරා නිමලන්ගෙන් චෝදනා. මීටරය වැරදුණු බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ට ඉල්ලා අස්වන්නේ බලපෑම්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් අද ආශිර්වාද ලබා ගත්තා. මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදකීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිතුමා දළදා මාලිග පරිශ්‍රය වෙත කැඳවාගෙන ගියා. එහිදී ජනාධිපතිතුමා දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු මහාවිහාරයට ගිය ජනාධිපතිතුමා මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදක සුවදුක් විමසා බැලුවා. එහිදී උන්වහන්සේ සෙත් පිරිස් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද කළා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙමුල් කුමරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ බැහැදක සුවදුක් විමසීමටද ජනාධිපතිතුමා පියවර ගත්තා. නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන සංඝවාසීද මෙහිදී නිරීක්ෂණයට ලක් වුණා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. රටේ වත්මන් සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිතුමා මහානායක අනුනායක ස්වාමීන් වහන්සේ වෙත මෙහිදී කරුණු පැහැදිලි කළා. මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 250,000 සීමාව ඉක්මවා ගියා. වයස අවුරුදු 60ට වැඩි අයට තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන ප්‍රධාන රෝහල්වලදී සයිනෝෆාම් එන්නත ලබා ගන්න පුළුවන් විදිහේ වැඩසටහනක් අනිද්දා ඉඳලා ආරම්භ කරනවා. මේ අතර කොරෝනා වෛරසය වැළඳුණු සතුන් සිටියත් ඒ සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනය වෙන්නේ නැහැ කියලා පශු වෛද්‍යවරුන් තහවුරු කරනවා. මෙරටින් කොරෝනා රෝගීන් 251,012 දෙනෙකු හඳුනා ගැනෙද්දී ඒ අතුරින් 216,840 දෙනෙකු සුවය ලැබුවා. අද දිනේ නව රෝගීන් 1,086 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 31,310 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. අද දිනේ වාර්තා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඊයේ දිනේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 43ක් පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා නිවේදනය කරනවා. මේ අතුරින් 35 දිනෙකුම වයස අවුරුදු 60ට වැඩි අයයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,905 දක්වා ඉහළ යනවා. මේ අතර අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා සයිනෝෆාම් එන්නත්කරණය දිවයිනේ සෑම ප්‍රධාන රෝහලකදීම සිදුකර ගැනීමට හැකිවන පරිදි වැඩකටයුතු සංවිධානය කරන බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා දිවයිනේ ප්‍රධාන රෝහල් කේන්ද්‍ර කරගත් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීම අනිද්දා සිට සිදු කරනවා. මේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. ඒ වගේම අපි ලබා දීලා තියෙනවා ඒ සඳහා ඉල්ලුම් පත්‍රය. ඒ ඉල්ලුම් පත්‍රයේ තමුන් නිවසේදී පුරවාගෙන ආවොත් අපිට පුළුවන් ඒ ඉල්ලුම් පත්‍රය අනුව ඒ තොරතුරු සඳහන් වෙලා තියෙනවා නම් ඉතාමත්ම වේගින් ඔවුන්ට ඒ අවශ්‍ය එන්නත ලබා දීලා නිවෙස්වලට පිටත් කර හරින්න. ඒ අදාළ චක්‍රලේඛයන් නිකුත් කිරීමෙන් පස්සේ සඳා දිනේ සිට ඒ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා වෛරසය වැළඳෙන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කරගෙන නැති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. මාධ්‍ය මගින් වාර්තා කරා වවුලන්ටත් කොරෝනා කියලා ප්‍රවෘතියක් රටේ මහජනතාව බියට පත් වෙලා තියෙනවා. ඉතින් සතුන් තුළ කොරෝනා වෛරසය තිබීම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. දැනට ලෝකේ සොයාගෙන තියෙන සතුන් තුළ තියෙන පවතින කොරෝනා වෛරස් ප්‍රභේද වලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. ලබන මාසයේ වන විට කොරෝනා එන්නත් මිලියන 3ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසනවා.
ඊයේ දිනේදී ප්‍රතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කෝවිඩ් 19 මර්ධන බලකා රැස්වීමේදී ජූලි මාසයේදී අපිට එන්නත් මිලියන 3කට ඊට වැඩි ප්‍රමාණයක් ලැබීමට ආසන්න බව අපිට දැනුම් දුන්නා. 30ට අඩු ජනතාවට අපි එන්නත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රමුඛතා වැඩිහිටියන් ඉවර වුණාට පස්සේ තමයි. දැනට රෝගීන්ගේ වාර්තාවීම අඩුවක් තියෙනවා යම්කිසි, ඒ වගේම මරණ සංඛ්‍යාවත් අඩුවක් තියෙනවා. නමුත් සතුටුදායක තත්ත්වයකට ඇවිල්ලා නැහැ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 මේ වන විට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව 372,719 දිනකට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,2,985 දිනකටද, එහි දෙවන මාත්‍රාව 6,87,893 දිනකටද ලබා දී අවසන්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 114,795 දිනකට ලබා දී තිබෙන අතර එහි දෙවන මාත්‍රාව 14,363 දිනකට ලබා දී තිබෙනවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 715 දෙනෙකු අලුතින් හඳුනාගෙනුණා. ඒ අනුව අද දිනය තුළදී නව ආසාදිතයන් 1,801 දෙනෙකු වාර්තා වෙනවා. මේ දක්වා මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251,751 දෙනෙකු දක්වා මේ සමගින් ඉහළ යනවා. මේ අතර කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්වල තවත් ප්‍රදේශ කිහිපයක් අද අලුයම 6 සිට හුදෙකලා කෙරුණා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණ ඇතිවයි මෙම පියවර ගෙන තිබෙන්නේ. කෑකල්ල දිස්ත්‍රික්කයේ මවනැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් හිඟුල්ලොය මහවත්ත හා දෙහිඔවිට පොලිස් බල ප්‍රදේශයට අයත් ඩෙන්ස්වර්ඩ් වත්ත අල්කොඩ ග්‍රාම නිලධාරි වසම මෙන්ම කෑකල්ල පොලිස් බල ප්‍රදේශයේ හැලබඩ ප්‍රදේශය මෙසේ හුදකලා කෙරුණා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නාහෙන ප්‍රදේශයේද අදාළුවම 6 සිට හුදකලා කර තිබෙනවා. මෙයතර නිරෝධාන නීති උල්ලංඝනය කිරීමට අදාළව ගත වූ පැය 24 තුළ පුද්ගලින් 323ක් අතරංකොටගත් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලින් 43,855 දෙනෙකු අතරංකොටගත් බවයි. සංචාරණ සීමා ඉවත් කළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 20 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව කටයුතු කළ යුතුයි. එවැගේම ඊයේ දින ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් මේ ආකාරයට අදාළ නිරෝධායන නියෝගය උල්ලංඝනය කරමින් ස්පා හෙවත් සම්භාහන ආයතනයක් පවත්වාගෙන යාම පිළිබඳව ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සති අන්තයක් උදා වී තිබෙන්නේ විශේෂ චාරිකා විනෝද ගමන් වෙනත් ආකාරයේ වැනි කටයුතු වලින් වැළකී ක්‍රියා කරන්න. සංචරණ සීමා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පනවා තිබූ අතර ඊයේ දින රට යළි විවෘත කෙරුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කරමින් ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ඉටු කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව හිමි වී ඇති අතර නිරෝධායන නීතීන්ට යටත්ව ක්‍රියා කරන ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම ලබන මස පසුවනදා දක්වා පළාත් අතර සංචරණ සීමා තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මෙතර නිරෝධායන නීතීන් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව තවදුරටත් දැඩිව නීතිය ක්‍රියාත්මක වනවා. මෙතර සංචරණ සීමා කාල සීමාව තුළ බස් රථ හා දුම්රිය දාවන කටයුතු පිළිබඳ විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට සඳුදා දිනේ සිට පළාත් අතර දුම්රිය හෝ බස් රථ හෝ ධාවනය නොවිය යුතුයි කියන එක තමයි කොවිඩ් කමිටුවේ තියෙන්නේ. ඒ නිසා එළඹෙන සඳුදා දිනේ සිටත් පළාත් ඇතුළත යම් බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වුණත් පළාත් අතර අත්‍යවශ්‍ය සේවා සඳහා වුණත් බස් රථ හෝ දුම්රිය ධාවනය කරන්නේ නැහැ. පළාත තුල සංචරණ සීමා නැති වුණත් සීමිත බස් ප්‍රමාණයක සෙනඟ වැඩිපුර යනවට වැඩිය වැඩි බස් ප්‍රමාණයක සීට් ගානට යන එක සෞඛ්‍ය ආරක්ෂක. අපි සඳුදා දිනේ සිට ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රමාණය පළාත් ඇතුළත වැඩි කරන්නත් අපි කටයුතු කරන්න උපදෙස් දීලා තියෙනවා. මද්‍රිකා කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා. ඔවරුණ මේ අතර ජනාධිපතිතුමා ඊයේ ජාතිය අමතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීම විවිධ අදහස් පළ වුණා.
ඇතැම් නායකයෝ පහුගිය කාලේ හිටපු හැමෝම තවත් කෙනෙකුට චෝදනා එල්ල කරමින් තමයි ගොඩක් වෙලාවට කතා කළේ. නමුත් එතුමා කරපු වැඩපිළිවෙල සහ කරන වැඩපිළිවෙල ප්‍රකාශ කළා. විශේෂයෙන් කොරෝනා ව්‍යසනය තුළ ලෝකය හැම අතින්ම පීඩාවට පත් වෙලා ඉද්දි අපි යම් සාධනීය ආකාරයට කිසියෝ මේ රටේ ඉන්න අති බහුතරයකට කොරෝනා එන්නත ලබා දීලා රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න කරන්න මරණ අඩු කරලා රෝගීන් අඩු කරන්න කටයුතු කරනවා කියන කාරණාව එතුමා පැහැදිලි කරා. දැන් ලෝකේ එන්නත් කරන්නේ අතින් ඉදිරියෙන්ම ඉන්න රටක් කියලා අපි කියනවා. හැබැයි ලෝකේ රටවල් තියෙනවා 64 153 144 ආදී වශයෙන් ඉදිරියෙන්ම එන්නත් කරන්නේ තියෙන රටවල් ඕනෑ තරම් තියෙනවායි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව යම් කිසි පුද්ගලෙක් වැරදි විදියට දකිනවා නම් මං හිතන්නේ ඒ අවස්ථාවාදී බලලෝභීත්වය සහ කුහකත්වයෙන් පිරිච්ච කෙනෙක් තමයි දකින්නේ. ජනාධිපතිවරයා හැටියට මේ රට සහ රටේ ජීවත් වෙන අහිංසක ජනතාව ඒරාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි එතුමාගේ මූලික චේතනාව උනේ. ඒතකොට ජනාධිපතිවරේ රටක ජනතාව අමතනවා නම් මේ වගේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා ඒක රටක විශාල අභාග්‍යයක්. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයා දන්නේ නැහැ රටේ තත්ත්වය මොකක්ද කියලා. එතුමා සුරංගනා කතා කියන්න ගියේ නැහැ. ඉතින් සුරංගනා කතා බලාපොරොත්තු හිටියා නම් කවුරු හරි අයට විවේචන තියෙන්න පුළුවන්. නමුත් රටක් හැටියට අපි ඇවිල්ලා තියෙන ගමන ලෝකයට සාපේක්ෂව අපි කොතනද ඉන්නේ කියන එක ඉතාම පැහැදිලිව එතුමා සඳහන් කළා. කැලණි ගඟේ පාවෙමින් තිබියදී රණාල ප්‍රදේශයේදී ගොඩටගත් මලසිරුරේ අනන්‍යතාව හෙළි කරගෙන තිබෙනවා. මෙසේ මීගොස්සත්තේ ඇඹුල්ගම ප්‍රදේශයේ කුලි නිවසක පදිංචිව සිටි කට්ටඩියකු බව හෙළි කරගෙන තිබෙනවා. 54 හැවිරිදී මෙම පුද්ගලයා අනියම් බිරිඳ සමග වසරක පමණ කාලයක එක් නිවසක ජීවත් වී තිබෙනවා. ඔහු හල්දුම්මල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. පසුගිය 23 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණි පිරිසක් මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් තිබෙනවා. අද දිනේ ඔහුගේ සිරුර සොයාගැරුණා. මෙම මලසිරුරේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මලසිරුර සම්බන්ධයෙන් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් DGP කරුණරත්න මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. අවුරුදු ගානකින්දලා රසායනික පොහොර ලබාගෙන කරන ගොවිතැන හින්දා අපේ රටේ ජීවිත නිරපරාධයේ විනාශ වෙන බව දැන් කවුරුත් පිළිගන්න කාරණයක්. ඒ නිසාම කාබනික වගාවන් සඳහා බොහෝ දෙනා යොමු වෙමිනුයි ඉන්නේ. වගාවන් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයද මේ වන විට බොහෝ දෙනා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව බන්ධනාගාරයේ රැඳවූවන් යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ සතාසිවම් වියලේන්ද්‍රන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස තුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරුන් මෙහි සමාරම්භක අවස්ථාවට එක් වුණා. ගමන් අද උදේ මඩකලපුව වීමිලදී ගැනීමට ගිහිල්ලා මං ගොවියොත් එක්ක කතා කරාම මගේ අයිට කිව්වා අපි රසායනික පොහොර ආනයනේ නවත්තලා කාබනික කෘෂිකර්මාන්තය දෙන්න ඕනේ ඔයගොල්ලෝ කියලා. එයා අපිට කිව්වේ 2009 වෙනකම් මේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධ කාලේ උතුරු නැගෙනහිරට කොහොමත් ඔබතුමාලා රසායනික පොහොර දුන්නේ නැහැ. අපි යුද්ධ කාලේ කෘෂිකර්මාන්තය දුන්නේ කොහොමත් කාබනික කෘෂිකර්මාන්තය. අපි ගොවියෝ කාබනික පොහොර දාලා තමයි කෘෂිකර්මාන්තය දුන්නේ. යුද්ධ තිබ්බා කියලා පොහොර නැහැ කියලා අපි බඩගින්නේ හිටියේ නැහැ. එහෙම තමයි මඩකලපුවේ ගොවියෝ අපට කිව්වේ. ඒ වගේම මේ වෙනකොට ගොවීන් 300කට වැඩි පිරිසක් මේ කාබනික කෘෂිකර්මාන්තයේ දිලා විශාල ලෙස කාබනික එළවලු පළතුරු ජාති ගණනාවක් අපනයනය කරනවා දැනටමත්. 1994 තමයි පළවෙනි වකුගඩු රෝගිය අපි අඳුරගන්නේ. අද වෙනකොට රටේ 150,000 වකුගඩු රෝගීන් ලක්ෂ ගණක් පිළිකා රෝගීන් මේ රසායනික පොහොර අවභාවිතාව නිසා මේ රෝගවලට වැළඳෙනවායි කියනක වෛද්‍ය පර්යේෂණවල අද ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට ඕනේ වස විස නැති ආහාර වේලක් දෙන්න. නිරෝගී පරපුරක් මේ රටේ බිහි කරන්න. මේක වාසි දේශපාලන තීන්දුවක් නෙවෙයි. මේක රට වෙනුවෙන් ගන්න තීන්දුවක්. බලාපොරොත්තු වෙන්නේ බන්ධනාගාරගත වෙන රැඳවියෙක් නැවත සමාජගත කරනකොට එතුමා හෝ එතුමිය බන්ධනාගාරගත වුණ වෙලාවේ සිට එළියට යනකොට සමාජයට වැඩක් පලක් කරන්න පුළුවන් හොඳ පුරවැසියෙක් බවට පත් කළා එළියට දාන්න තමයි අපේ බලාපොරොත්තුව. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන්ගේ විරෝධය අවසන් වෙද්දී මහනුවර පැරණි බන්ධනාගාරයේ රැඳවුවන් උද්ඝෝෂණයක් ආරම්භ කළා. වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලේ මත නැගී ආරම්භ කර තිබූ විරෝධතාවත් අවසන් කෙරුණා.
වැලිකඩ බන්ධනාගාරයේ වහලේ උඩ නැගී විරෝධතාවය දැක්වූ සියලුම සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ චැපල්ලංශයේ වහලෙන් බැස දින දෙකක් පුරා පැවති මේ විරෝධතාවය අද දිනේදී සියලුම සිරකරුවන් සින් අත්හැරදමන ලදී. PCR පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් මහනුවර පැරණි බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් එහි වහලේ මත නැග උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙහි රැඳවුවන් 340 දෙනෙකු පමණ සිටින අතර විරෝධතාවයට එක්වැත්තේ ඒ අතුරින් 20 දෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට සැමදා සැම විට යහපත් දේම ලබා දුන් ස්වාධින් රූපවාහිනිය ටෙලිනාට්‍ය කලාව මේ වන විටත් අලුත්ම ගමන් මාර්ගයකට යොමු කරලා තියෙනවා. ඔවරුන ඒ ගමන් මාර්ගයේදී ගෙවි ගිය වසරේදී වගේම මේ වසරේදී ඉදිරියේදී ටෙලිනාට්‍ය තුළින් සමාන ගොන්නක් ස්වාධීන රූපවාහිනියට හිමි කර දෙන ලකුණු දැනටමත් පහළ වෙලා තියෙනවා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශකතාවේ 40 දවසරක කඩයිම පසු කරපු රූපවාහිනි මහකිතර ස්වාධීන රූපවාහිනිය අද වන විට ටෙලිනාට්‍ය කලාව තුළ අද්විතීය තනක් හිමි කරගෙන තියෙනවා. ගුණාත්මක නාට්‍ය ජනප්‍රියත්වයට පත් කරමින් ප්‍රේක්ෂක ජනතාවට සමීප කර දීමේ ගෞරවයද ස්වාධීන රූපවාහිනියට හිමි වී තිබෙනවා. ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනි සභාපති ධුරයට පත්වීමෙන් පසු ජාතික උරුමයේ නාලිකා සන්නාමයෙන් ඔප් නැමුණු ටෙලිනාට්‍ය කලාව තුළින් මේ වන විටත් ජයග්‍රහණ රැසක්ම හිමි කරගෙන අවසන්. ගෙවේ කිය 2020 වසරේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වුණු තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය පෙරලිකාර නිර්මාණයක්ම වුණා. ගුණාත්මක ටෙලිනාට්‍යයට තවත් ශක්තියක් වෙමින් ගිරිදේවි ප්‍රේක්ෂක හදවත් දිනාගත්තාසේම වසරේ ජනප්‍රියම නිලිය බවට පත්වීමටද ගිරිදේවි ලෙස රඟපෑ ශලිනි තාරකාට හැකියාව ලැබුණා. සංසාර රන්‍ය අසබඩ සත්‍යා වගේම ජනප්‍රිය නාට්‍යයක් බවට පත්වුණු තාදීද ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රේක්ෂක ජනතාවට පුද කළ අග්‍ර ගණ්‍යයේ නිර්මාණයන් අතර වෙනවා. සුමතේ රයිගම් වගේම රාජ්‍ය ටෙලි සම්මාන උළෙලවල්වලදීද ගෙවි ගිය වසරේදී සම්මාන ගොන්නක් දිනා ගන්නට ස්වාධීන රූපවාහිනියට හැකි වුණේ මේ ටෙලි නාට්‍යවලට ලැබුණු ජනප්‍රියත්වය හා ගුණාත්මකභාවය නිසාමයි. සුදත් රෝහණ මහතා සභාපතිත්වයේ බාර ගන්නා විට ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට තිබුණු ස්වාධීන රූපවාහිනිය මේ නවම ටෙලිනාට්‍ය හඳුන්වා දීමත් සමග ශ්‍රේණිගත කිරීම්වලින් අංක 3ට පැමිණෙන්නට හැකියාව ලැබුණා. කොරෝනා උවදුරත් සමග රටේ සිදුවුණු නොයෙකුත් අවහිරතාවලට මුහුණ දෙන්නට ටෙලිනාට්‍ය කර්මාන්තයට සිදුවුණා. එවන් මොහොතක අතීතයේ ප්‍රේක්ෂක ජනහද බැඳගත් ටෙලිනාට්‍යක් වූ සංචාත උතුවන් කන්දේ සරදියෙල් කළුවර ගෙදර දඬුපස්නා මානය වෙදහාමිනේ වැනි ටෙලිනාට්‍ය නැවතත් ප්‍රේක්ෂකයාට සමීප කරලීමෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය ලැබුවාසේම ආයතනයේ ආදායම් තත්ත්වයද ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියට මුදලකින් තොරව ගෞරවාන්විතව ලබා දුන් නිර්මාණයන්ද වුණා. 2021 වසරද ස්වාධීන රූපවාහිනිය ප්‍රේක්ෂක ජනතාවට ගුණාත්මක ටෙලිනාට්‍ය හඳුන්වා දුන් වසරක් වුණා. එ අතර සම්මානයට පාත්‍ර විය හැකි මහපොළවමින්ම සකර්මද විශේෂත්වයක් ගන්නවා. ප්‍රේක්ෂකයාට සමීප නොවුණු ගුවන් කාලයක් වූ සවස 6 ගුවන් කාලය ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍ය තුළින් ජනප්‍රිය ගුවන් කාලයක් කරවීමටද හැකියාව ලැබුණා. මේ වන විටත් ගුණාත්මක ටෙලිනාට්‍ය නිර්මාණ සඳහා නිර්මාණවේදීන් රැසකටම ස්වාධීන රූපවාහිනිය ඉඩකඩ සලසා දී තිබෙනවා. නව නිර්මාණකරුවන්ද ඒ අතර සිටීම විශේෂත්වයක්. සැමදා සැම විටම හොඳම දේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දීම ස්වාධීන රූපවාහිනියේ ඒකායන අරමුණයි. ඒ සඳහා සැම විටම අපට ශක්තියක් වන සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට අප නැවත නැවතත් කියන්නේ එදා අද මෙන්ම හෙටත් අපි ඔබට යහපත් දේම ලබා දෙන බවයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය උපනැංගු ස්වාධීන රූපවාහිනිය. පසුගිය යහපාලන රජයේ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ට ලබා දුන් රුපියල් කෝටි 6300ක් කුමන කාර්යයකට යෙදවූයේද යන්න සොයා බැලිය යුතුයි කියලා දෙමළ ඩයස්පෝරාව නියෝජනය කළ එහි සාමාජිකයෙකු වන නිමලන් විශ්වනාදන් පවසනවා.
යාපාලන ආණ්ඩුව හිටපු කාලේ අපේ TNA නායකලාට මංගල සමරවීරහර රනිල් වික්‍රමසිංහලා දීපු කෝටි 6300 ගානකට මොනවද වෙලා තියෙනවා කියලාත් අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ ඒගොල්ලෝ ඡන්දෙට තමයි පාවිච්චි කරේ හැම ඡන්ද දවසලින් ගිහිල්ලා එළියේ ඉන්න ඡන්ද දාපු කට්ටියට 500 ඒප බෙදාගෙන හිටියේ උතුරු නැගෙනහිරේ ඉන්නේ ඇත්තටම දේශපාලන නායකලා මොනවද කරන්නේ මොනවද කරලා තියන්නේ කියලා ගරු ජනාධිපතිතුමාට මේ වෙලාවට මම ඉල්ලීම කරනවා අරියටම හොයලා බලලා හොඳම මේ කට්ටියත් එක්ක ගමනක් කරන්න කියලා අපි ඉල්ලීම කරනවා අසාධ්‍ය කොරෝනා රෝගීන් සඳහා හොරණ රෝහලේ ඉදිකළ කොවිඩ් අධිතාක්ෂණික ප්‍රතිකාර ඒකකය විවෘත කෙරුණා පූජ්‍ය උඩුගල්දුවේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේ සහ හොරණ රෝහල් අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිකාර ඒකකය විවෘත කර තිබෙනවා. දෙස් විදෙස් දහනපතින්ගේ ධන පරිත්‍යාගයෙන් මේ ඉදිකෙරුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් වැය කර තිබෙනවා. අසාධ්‍ය කොරෝනා රෝගීන් 20 දෙනෙකු සඳහා මෙහිදී ප්‍රතිකාර කළ හැකි. වසර 46ක් දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කළ සුරංගමා මානහොත් ආනන්ද කුමාරගේ මහතා අභාවප්‍රාප්ත වුණා. කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වී පසු වුණා. මාතර මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා රූපවාහිනී වැඩසටහන් 100කට අධික සංඛ්‍යාවකට සහභාගී වී තිබෙනවා. 2013 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ළමා ගීත දෘශ්‍යකරණයට හිමි සම්මානයේද ඒ මහතා දිනාගත්තා. ආනන්ද කුමාරගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතරදී සිදු කිරීමට නියමිතයි. පවත්නා කොරෝනා ව්‍යසනය හමුවේ රටට සෙත්පතා පැය 36ක අඛණ්ඩ පිරිත් සජ්ජායනයක් පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණා. පානදුර විහාරස්ථානයෙන් ආරම්භ කළ මෙම පිරිත් සජ්ජායන චාරිකාව මතුගම කලවාන රත්නපුර හරහා කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධීකරණයෙන් පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රීමා විහාර බෞද්ධ සංගමය මේ සංවිධාන කර තිබෙනවා. පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මචාරිකාව ක්‍රියාත්මක කෙරෙනවා. කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ලෝකවාසී ජනතාවට සුවය ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍ර සජ්ජායනාවක් දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. රාජමාත්‍ය සිසිර ජයකොඩි මහතාද මෙම අවස්ථාවට එක් වුණා. රාත්‍රී පුවත් අවසන්. ඊළඟට විපරම විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. පාලනය කරන තැන්වලට කාන්තාවන්ටත් වැඩි ඉඩක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ලොකු හඬක් නගනවා. දැන් තියෙන ප්‍රමාණය මදිලු. තවත් වැඩි කරන්න ඕනලු. ඒක ව්‍යවස්ථාවෙන්ම කරන්න ඕන වැඩක්. කාන්තාවන්ට තැන දෙනවට අපේ කිසිම අමනාපයක් නම් නැහැ. මොකද අපි කොයි කවුරුත් කාන්තා පක්ෂයට මනාප නිසා. හැබැයි වෙලා තියෙන්නේ කාන්තාවන්ට කොච්චර මනාපය තිබ්බත් කතිරෙන් දෙන මනාපය දෙන්න ගියාම ගොඩක් උන්දෙලා එක සැරයක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් විතර කල්පනා කරනවා. කාන්තාවකට මනාපෙ දෙන්න වැඩිම අකමැතිත් කාන්තාවන්මයි. ඒක ඉතින් ඉරිසියාවද මොකක්ද කියන එක අපිට නම් තවම තේරුම් බේරුම් කරගන්න අමාරුයි. සමහරක් වෙලාවට කාන්තාවන් සමතන ඉල්ලනවා. එහෙම නැත්නම් හිමිතන ඉල්ලනවා. අපි නම් ඉතින් මොන දේ නැතත් ඒ අයට දෙන්න ඕනේ නියම තැන දීලා තියෙන්නේ. සමහරක් තැන්වල ගෘහමූලික ලයිස්තුවේ ගෘහමූලිකගේ නම විදිහට තියෙන්නේ පුරුෂයාගේ නම වුණත් ගෘහමූලික ඩියුටිය කරන්නේ කාන්තාව. හොයලා බැලුවම කොතනත් එහෙම තමයි. බලාගෙන යනකොට රජ කාලෙත් එහෙම වෙන්නේ නැති කියලා හිතනවා. මොකද හිමිතැනයි සමතැනයි නිසිතැනයි ගන්න අපි කොයි කාටත් වැඩිය හොඳින් කාන්තාව දන්න නිසා. කාන්තාවන් රටපාලනය කරන එක නම් අපිට එච්චර අරුමයක් නෙමෙයි. මොකද ඒ උන්දලා ගෙවල් පාලනය කරන හැටි අපි හොඳින්ම දන්න නිසා. අපේ රටේ ලෝකේ මකන්න බැරි කාන්තා අභිමානයක් තියෙනවා. එහෙම කෙනෙක් තමයි ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය සිරිමාව රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය. කිසිදා කිසි කලෙක
කිසි විටකදීවත් මකන්න බැරි ඉතිහාසගත නමක්. ඊට පස්සේ අපිට තවත් කාන්තා චරිතයක් ඉතිහාසයේ සටහන් වෙනවා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි විධායක ජනාධිපති නියවෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග. ඊටත් එහා ගියොත් තව පාර්ලිමේන්තු ගිය හොඳ හොඳ නම් ගොන්නක් තියෙනවා. ඉතිහාසයේ ඈතටම ගියොත් පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවටත් මන්ත්‍රීවරියන් පත් වෙලා තියෙනවා. ඇඩ්ලින් මොළමුරෙත් නේසම් සරවණමුත්තුත් ඒ ඉතිහාසගත කාන්තාවන් දෙන්නයි. එතනින් පටන්ගත්ත කාන්තා පෙරළිය දිගින් දිගටම නොනවති ඇවිල්ලා තියෙනවා. ඉතිහාසගත පෙරළිකාර කාන්තා මන්ත්‍රීවරයනුත් අපට ඉඳලා තියෙනවා. කුසුමා ගුණවර්ධන, දොරින් වික්‍රමසිංහ, විවියන් ගුණවර්ධන, විමලා විජේවර්ධන වගේ චරිත ඉතිහාස පොත්වල හොඳින් සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ට පාර්ලිමේන්තුව ඇතුළෙත් සමතැන කොහොම වෙතත් නිසි තැන නම් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඉතින් පාර්ලිමේන්තු යන්න වෙන්නේ ඡන්දයෙන්ම තමයි. එහෙම නැත්නම් ජාතික ලැයිස්තුවෙන්. ජාතික ලැයිස්තුවෙන් එනවට වැඩිය හොඳයි ඡන්දෙන් එන එක. මොකද එතකොට හයිය පෙන්නලාම එන්න පුළුවන් නිසා. දැන් පාර්ලිමේන්තුවෙත් පක්ෂද විපක්ෂද කියලා නැහැ. කාන්තාවෝ 12 දෙනෙක්ම ඉන්නවා. කැබිනට්ටුවෙත් ඉන්නවා. රාජ්‍ය ඇමතිතුරුත් දරනවා. හැබැයි ඉතින් 225 එක බැලුවාම මදි කියලාත් හිතෙනවා තමයි. උගත් බුද්ධිමත් නැනවත් කටකාර හැඩකාර කාන්තාවන් අපි රටේ මන්ත්‍රීවරයන් හැටියට හොඳට වැඩ පෙන්නපු ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ වගේම හැඩකාර කමට විතරක්ම ගිහිල්ලා මන්ත්‍රී කියන තනතුරත් හැල්ලු කරගත්ත ඉතිහාසයකුත් අපිට තියෙනවා. මේක පිරිමි අපිටත් පොදුයි. හැබැයි ඉතින් පිරිමි ඡන්ද ඉල්ලද්දී හැඩකාරකම නම් ගොඩක්ම බලපාන්නේ නැහැ. බලන්නේ කටකාරකමයි වැඩකාරකමයි. ඒ වුණාට කාන්තාවගේ හැඩකාරකමයි සියුමැලිකමයි දැකදක කතරයක් නොගහක් කොහොමද කියලා හිතන පිරිමි නිසාම තමයි වැඩිපුර කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට එන්නේ. එක අතකින් කාන්තාවන්ටත් එහා ගිය ගෑනු වැඩ කරන සමහරක් උන්දල දිහා බැලුවාම පිරිමි වගේ වැඩ කරන කාන්තාවන් ටිකක් පාර්ලිමේන්තුවට ඇරියනම් වැඩිය හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන ගුටිකෙලි දැක්කහම කාන්තාවන් වැඩිපුර හිටියොත් මොනවැයින් මොනවා වෙයිද කියලා බයකුත් හිතට දැනෙනවා. ඒ මොන දේ වුණත් කාන්තා පක්ෂයට මනාප පිරිමි පක්ෂය හැටියට අපි ඒ අයගේ යෝජනාවට එක හෙළාම මනාපය පළ කරනවා. මොකද අපිත් පිළිගන්නවා. ඔව්, සමතන නිසිතන වගේම හිමිතනත් අපේ කාන්තාවන්ට හිමිවිය යුතුමයි කියලා. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්.